සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් රේණුකා සුබ සන්ධ්‍යාවක් අපි වහගෙන ඉන්න අපේ ආදරණීය ඉඟුරුතේ රසික රසකාවියන් ඔන්න අද දවසේ තවත් ඉඟුරුතේ එකක් අරගෙන ආවා ඔබව දැනුමෙන් ඒ වගේම ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්නට මහා දැන් මේ මේක රසවත් ඉඟුරුතේ එකක් සහ ගුණවත්නේ එතකොට මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න නැති මිනිස්සු නෑ රේණුකා ප්‍රශ්න නැති මිනිස්සු ඉන්න ඕනේ ලෝකේ නේද ප්‍රශ්න තියෙන මිනිස්සු ඔව් නැති මිනිස්සු කියලා මට තාම හම්බෙලා නැහැ කියන්න කිව්ව ඔය ප්‍රශ්නේ නෑ මට හිතුනේ මට හිතෙන්නේ හැමතිස්සෙම මේ ප්‍රශ්නේ මට විතරමද කියලා ඔය ප්‍රශ්නේ මටත් තිබිලා තියෙනවා මට තියෙනවා ඒ කියන්නේ මටත් හිතෙන මේ හැමදේම වෙන්නේ මට විතරයි මේ ප්‍රශ්නේ එන්නේ මට විතරයි එහෙම එහෙම කියලා මගේ වෙලාව හොඳ නෑ මම පෙර කරපු කර්මයක් කොහොම කියලා මට අර ග්‍රහයෝ ටික බැනුම් අහනවා මගෙන් හිටපු ගමන් ඔව් ආයිත් නෑ හැබැයි ළඟ හිටියනම් පෙරළං ගහන ඉවරයි ආයිත් නෑ ඉතින් ග්‍රහයෝ ටිකකට තමයි ඔක්කොම ටික බැරගල්ලා තියෙන්නේ මම බලන් යනකොට රේනක සමහර ඒවා තියෙනවා සමහර ප්‍රශ්න මේ මේ අප මේ ඒ ග්‍රහයෝ නෙමෙයි මේ දේවල් කරලා තියෙන්නේ බලන් යනකොට ප්‍රශ්නේ ඇත්තම ග්‍රහයා හෙන හුරා අපිම තමයි තමම්මයි තමම්ම තමයි මේ ප්‍රශ්න ඒ විදිහට මෙය වෙන්න ඒ විදිහට බරපතල කාරණා වෙන්න මේ විදිහට වැඩි ඕනේ නැහැ නේ දැන් අද දවසේ මේ තියෙන ප්‍රශ්න ටික දිහා බැලුවොත් ඉංග්‍රීසි කණ්ඩායම මං හිතන්නේ අවසානයේ මේ මේ අපි දෙක දිගටම කරපු අපේ මේ සුව ආරක්ෂාවේ වැඩසටහන් ටික බැලුවා නම් අපිට තේරෙනවා ඇති අපි කොයිතරම් පෙරසු අපේ කොයිතරම් හොඳ පෙරසු දානමක් තිබ්බද කියලා. ඒ නිසා මං හිතනවා අපේ බ්‍රැන්ඩික්ස් ආයතන සියල්ලම ආරක්ෂා වුණා. ඒ ආකාරයෙන් අපේ සමාජ්‍ය සමාජිකාවන් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිවෙත් හොඳ විදිහට පිළිපදපු නිසා. නමුත් අපි අපේක්ෂා කරනවා මේ තියෙන තත් ඉක්මනින්ම දුර වෙයි මේ අපේ රටේ ඉක්මනින්ම ප්‍රශ්නේ නැති වෙයි කියලා නේද? එතකොට මට තව එකක් එනවා දැන්. අපිට තියෙන ප්‍රශ්නෙමනේ ඉන්දියාවට තියෙන්නේ මේ වෙනකොට ලෝකෙරම තියෙන්නේ. ඔව්. එතකොට ප්‍රශ්නේ පටන් ගත්ත චීනෙට මේ ප්‍රශ්නේ දැන්ට නැහැනේ. ඒ කියන්නේ මං හිතන්නේ මොනවා ඒගොල්ලන් මෙහිම මේ ප්‍රශ්නේ දිහා බලලා තියෙන විදිය නේද? අන්න හරි අන්න හරි. මටත් කියන්න ඕනේ ඕකම තමයි. ප්‍රශ්නේ දිහා බලපු විදිය, ප්‍රශ්නෙට ක්‍රියාකාරී කරපු විදිය, ක්‍රියාකාරකම් කරපු විදිය, විසඳුම් හොයපු විදිය, ප්‍රශ්නේ ඒ ආකාරයේ ඒ බරකින් අරගෙන ප්‍රශ්නෙට හරියාකාරවම මේ ප්‍රහාරයල්ල කරපු එක මම හිතනවා එතනින් ඒ පැත්තෙන් නම් ඉතින් ආයිත් නෑ ඒ තිබුණෙම රේණුකා අපේ තිබුණ ඒ චීනුන්ගේ තිබ්බ සංයමය තිබුණේ නේද ඒ රටේ තිබුණ සංයමය ඒ නීති රීති පිළිපදින එක මම මන මේ හැම දෙයක්ම ඒ නිසා අද දවසේ අපි කතා කරන්න හදන්නේ මේ ප්‍රශ්නයක් කොහොමද විසඳගන්නේ මේ ප්‍රශ්නේ වලදී අපි මේ කියන්නේ ප්‍රශ්නේ ලියාගන්නේ කොහොමද ඔන්න ওই විදිහේ කාර්යය ආයතනයක් ගත්තොත් නම් රේණුකා මම හිතන්නේ පාලන අධිකාරිය ඉඳලා පල්ලෙහාට ගේට්වේ මේ අපේ රාජකාරී කරන ආරක්ෂක මේ නිලධාරිතුමා දක්වාම ප්‍රශ්න නම් නැතිව තියෙනවා නේද ප්‍රශ්න නම් ඇති තරම් තියෙනවා ගෙදරක බැලුවත් ප්‍රශ්නනේ හැබැයි ගෙවල් වල හැදෙන ප්‍රශ්න බත්හැලිය ඉදිරියකම් විතරයිනේ එහෙමනේ කියන්නේ නමුත් ආයතනික හැදෙන ප්‍රශ්න බත්හැලිය ඉදිරියකම් විතරක් වෙයිද නෑ ඒවා ටිකක් අර එක එක ආකාරයේ ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ රාජකාරිමේ ප්‍රශ්න තියෙනවා තම ඕඩර්ස් වල ප්‍රශ්න තියෙනවා ඔය ආකාරයේ සමාජියත් එක්ක ගැටෙද්දී ප්‍රශ්න තියෙනවා මේ ආකාරයේ එතකොට අපේ සමාජික සමාජිකාව වුණොත් මේ ප්‍රශ්න එක තවත් හම්බෙන කෙනෙක් ඉන්නවා ඔව් ඒ ප්‍රශ්න වලදී මං හිතන්නේ Taman ළඟින්ම ඉඳලා ප්‍රශ්නෙට ලියා ගන්න උදව් කරන කෙනෙක් ඉන්නවා. ඔය මොනා කිව්වත් ප්‍රශ්නේ මෙන්න මේ විදිහට බලන්න, මෙන්න මේ විදිහට ප්‍රශ්නෙට ගරු කරන්න, මේ විදිහේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා අර අම්මා කෙනෙක් වගේ, අක්කා කෙනෙක් වගේ, යා හොඳම යාළුවෙක් වගේ උත්තර දෙන ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඉතින් අද දවසේ අපිට මේ තියෙන ප්‍රශ්නෙත් ලියා ගන්න අපි යන්නේ අන්න ඒ වගේ කෙනෙක් ළඟට. ඔව්. අපි එහෙම යන්නෙත් අද ඒ වගේ කෙනෙක් ළඟට. ඒ නිසා රැඳෙන්න අපිත් එක්ක මං හිතනවා අද දවසේ අපි මේ ප්‍රශ්න කියන එක ඇයි මට විතරක් මේ ප්‍රශ්න ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියන එකට උත්තරේ අපි එයාගෙන් අහමුකෝ. ඔව් ඔන්න අද දවසේ අපි කතා කරන්නේ උඩ මුලින්ම දැන් අද දවසේ මේ මාතෘකාවත් එක්ක කතා කළ යුතු බොහෝ දේවල් තියෙන කෙනෙක්ව තැනැත්තියක් අපි අද දුරකථනෙන් සම්බන්ධ කරගන්නවා කියලා. ඉතින් ඔන්න දැන් මම ඇගේ නම කියන්නම්. ඔබට නුපුරුදු නුහුරු හඬක් හෝ නමක් නම් නෙමෙයි. එහෙම නේද රේණුකා? ඔව්. ඇයි තමයි නදීරා ප්‍රශංසනී උපදේශිකා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ. සුබ සන්ධ්‍යාවක් නදීරා. සුබ සන්ධ්‍යාවක් මහායි. ඔව් නදීරා.
ඉතින් බොහොම කාලෙකින් මේ අපිත් එක්ක සම්බන්ධුනේ මේ දුරකථනේ නැත්තම් ඔබ මැදිරියටම ඇවිල්ලා අපිත් එක්ක බොහොම සුන්දර කතාබහක් කරන නමුත් මේ තියෙන ආරක්ෂිත දේවල් නිඳ අපිට අද දුරකථනේ සම්බන්ධුනේ රේණු කර්මන නදීරගෙන් අහන්න තියෙන අද දවසේ අපිට කතා කරගන්න තියෙන ඔව් ඇත්තටම මහන් මේ නදීරට ඉස්සලම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මහන් මේකයි මට දැන් තියෙන එක දැන් තව ප්‍රශ්නයක් තමයි මේ මොකද මේ මේ සෞඛ්‍ය නීති රීති එක්ක අපි මෙහෙම හරි සම්බන්ධ වෙන එක ලොකු දෙයක් නේ නේද ඔව් අනිවාර්යෙන්ම හැබැයි මේ මට තියෙනවා දැන් මේ ඕවත් ඉතින් ප්‍රශ්න තමයි දැන් ඒ වුණාට දැන් හැම කෙනෙක්ගේම හිතේ තියෙනවානේ ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද මොන වගේ දෙයකටද ප්‍රශ්නයක් කියලා කියන්නේ ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක් කරගන්න ප්‍රශ්නයක් නේ ඔව් ඉතින් ඒක හින්දා මං හිතනවා මේකට හොඳම උත්තරේ ගන්න කෙනා අපිත් එක දුරකතනින් එකතු වෙලා ඉන්නේ ඔව් අහමුද එහෙම අනිවාර්යෙන්ම ඉතින් ඔබෙන්ම මං හිතනවා පළවෙනි ප්‍රශ්නේ આવුත් හොඳයි කියලා ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද ඇතරම නදීරගෙන් මං කැමති මේකට උත්තරයක් ගන්න ඔව් රේනුකා මේ දැන් ඇත්තටම අපි කතා කරා වගේ අපි හරියට අහලා තියෙනවනේ කට්ටිය කියනවා අයියෝ මට හැමදාම ප්‍රශ්න කවදාවත් මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ අනිත් අයට නම් එහෙම නැහැ එහෙම කියලා අපි ඕන තරම් අහලා තියෙනවා මේ ප්‍රශ්න ගැන කතා කරනවා හැබැයි මට තියෙනවා ප්‍රශ්නයක් අපි ප්‍රශ්න කියන්නේ මොනවද කියලා හරියටම දන්නවද කියන එක ඒකත් ප්‍රශ්නයක් නේ අපි ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියලා දන්න තේකත් ප්‍රශ්නයක් ඉතින් ඒ හින්දා මට හිතුණා හරි සරලව කියන්න මොකද්ද ඇත්තටම මේ ප්‍රශ්නයක් කියන්නේ කියලා. ඉතින් මේ ඇත්තටම අපි ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් අපි මම මෙහෙම කියන්නම්කෝ අපි බලාපොරොත්තු වෙනවා මොකක් හරි දෙයක් මේ විදිහට සිද්ධ වෙයි කියලා. එහෙම නැත්නම් මේ කෙනා මට හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් මම හිතන විදිහටම මට මේ දේ ලැබෙයි කියලා. හැබැයි අපි ඒ හිතන මට්ටමට ඒ දේ හම්බ වෙන්නේ නැතිකොට අපි හිතන විදිහට ඒ දේ සිද්ධ වෙන්නේ නැතිකොට ඇතිවන තත්වයට තමයි අපි ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඔන්න එතකොට අපිට ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ප්‍රශ්න මේ විදිහට නිර්මාණය වුණාම රේණුකා දැන් විවිධ විදිය ප්‍රශ්නක් තියෙනවානේ. සමහර ප්‍රශ්න අපිට ඇති වෙන්න පුළුවන් අපේ නොසැලකිල්ල, අපේ නොදැනුවත්කම, අපි වැඩි හිතන්නේ නැති එක. දැන් අපි මම මනෝපදේශිකාවක් විදිහට ගොඩක් වෙලාවට මට දැනিলা තියෙන දෙයක් තමයි අපි වැඩි හිතන්නේ නැතුව කරන දේවල් හින්දා අපිට ප්‍රශ්න ඇති වෙන ලොකු ප්‍රවණතාවක් තියෙනවා කියන එක. ඉතින් ඒ විදිහට අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මොකක් හරි බාහිර පරිසරයේ තියෙන බලපෑමක් හින්දාත් අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔය විදිහට තමයි අපි මේ සරලවම ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරොත් මට දෙන්න තියෙන අදහස් ටික. ඕ නදීරා මේ බොහොම මේ ඔබ හොඳ ලස්සනටම තැනකට ගෙනාවා ඔබේ කතාබහත් එක්ක මේ ඇත්තරම මේ වෙලා තියෙන මටත් බොහොම ගැටලු ප්‍රාශියක් පැන නගින දැන් එතනින් එහාට කොහොමද මේ අපි මේ කතාබහ ගෙනියන්නේ කියන එකදී ඔබ කිව්ව අපේක්ෂිත මට්ටම එහෙම නැත්නම් අපේක්ෂිත තත්ත්වයන් ඉක්මවා යෑම එහෙම නැත්නම් ළඟා නොවීම තමයි අපි ගැටලුවක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් කියලා කියන්නේ එතකොට මගේ ප්‍රශ්නේ වෙන්නේ නදීරා අපිට ජීවිතයේ හැම මනුස්සයෙක්ම ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවද ප්‍රශ්න කියන්නේ අපිව පරීක්ෂා කරන්නට දුන්න දෙයක්ද මෙන්න මේ ප්‍රශ්න තුනට මට උත්තර දෙන්නකෝ ඔව් මෙහෙමයි මහාන් ඇත්තටම අපි කතා කරොත් අපි හැමෝ දැන් අපි දකින්නේ අපිට ඇති වෙන ප්‍රශ්නේ විතරයිනේ. ඉතින් එතකොට අපි හිතන්නේ හැම වෙලේම මේ ප්‍රශ්න තියෙන්නේ මට විතරයි. මට විතරමයි මේ හැම වෙලේම ප්‍රශ්න ඇති වෙන්නේ. මං විතරයි මේ ප්‍රශ්න වලින් හැම වෙලේම හෙම්බත් වෙන්නේ. එහෙම කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි මොහාන් මෙතන තියෙන ගැටලුව එක විදිහ ප්‍රශ්න නෙමෙයි අපි හැමෝටම ඇති වෙන්නේ. හැබැයි අපි හැමෝටම මොකක් හරි සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර මම උදාහරණෙ මේ මම මුලින්ම කතා කරද්දි කිව්වනේ ප්‍රශ්නයක් කොහොමද ඇති වෙන්නේ කියන එක ගැන. ඉතින් අපි ඒ විදිහට මේක බලනකොට අපිට මේ ප්‍රශ්න නැතුව ඉන්න බෑ මොහොත. දැන් හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතේ අපි එක දිගට අපි හිතමුකෝ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කිසිම දුකක් නැහැ අපි ඔහේ ගලාගෙන යනවා හැබැයි අපිට අලුතෙන් දේවල් ඉගෙන ගන්න අපිට අවස්ථාවක් නැහැ අපිට අලුත් අත්හදා බැලීමක් කරන්න අලුත් අත්දැකීමක් ලබන්න අපිට අවස්ථාවක් නැහැ එහෙම වුණොත් ඉතින් මේ ඇත්තටම මම දකින විදිහට මොහාන් ප්‍රශ්න කියන්නේ අපිට ලොකු පාඩමක් කියලා දෙන දෙයක්. අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න අපිට ලොකු උදව්වක් වෙන දෙයක්. ඉතින් මේ ඒ හින්දා මොහාන් ඔයා අහපු ප්‍රශ්නෙට කෙටියෙන් උත්තර දෙනවා නම් අපිට ප්‍රශ්න නැතුව ඉන්න බෑ.
ප්‍රශ්න නැති මිනිස්සු නැහැ. හැබැයි මේක මේ වෙනස් වෙන විදිහක් තියෙනවා. මොකද වෙනස් වෙන්නේ අපි හැමෝටම ඇති වෙන ප්‍රශ්න එක වගේ නෙමෙයි. ඒ ප්‍රශ්න විවිධයි. සහ අපි හැමෝම ප්‍රශ්න වලට මූණ දෙන විදිහ වෙනස්. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරොත් කෙනෙක්ට ප්‍රශ්නයක් ආවහම එයා අනිත් හැමදේම අමතක කරලා ඒ ප්‍රශ්නේ ගැන හිතලා මානසිකව වැටිලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන ලේසිම ක්‍රමයක් හිතන්නේ නැතුව කොහොම හරි ඒක ප්‍රශ්න ගොඩක් බවට පත් කර ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් ඇති වුණාම නිවැරදි විදිහට ඒ ප්‍රශ්නේ දිහා බලලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ගමන් තමන්ගේ ජීවිතේ සාමාන්‍ය දේවල් ටික සාර්ථකව සතුටින් සහැල්ලුවෙන් කරගෙන යන්න. ඉතින් එතකොට මේ මොහාන් අපි පිටින් දකිනකොට අපි හිතන්නේ මම අර කලින් කියපු කෙනාට ප්‍රශ්න තියෙනවා. හැබැයි මම දෙවැනියට කියපු කෙනාට ප්‍රශ්න නැහැ කියලා. ඉතින් හැබැයි මේ දෙන්නටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නෙට මූණ දෙන විදිහ වෙනස් හින්දා අපිට ඒ විදිහට පේනවා. ඉතින් ඇත්තම කතාව අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපිට ප්‍රශ්න නැතුව ඉන්න බෑ. ඔව් අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපිට ප්‍රශ්න නැතුව ඉන්න බෑ. හරිම ලස්සන තැනකට ගෙනව නේද? ප්‍රශ්න තියෙන අපි හිතනවා මේ මගේ කර්මයට හැපු මට විතරයි මගේ ග්‍රහ මේ බලහින්ද තමයි මේ ප්‍රශ්න අර කොහෙවත් නැති ග්‍රහය නම දෙනෙට 18කට විතර කොයිතරම් බැනුම් කුණු බැනුම් බයිනවද නේද? බලන් යනකොට අපිට ප්‍රශ්න නැතුවත් ඉන්නත් බෑ. හැබැයි ඔබට තියෙන ප්‍රශ්න නෙමෙයි මට තියෙන්නේ. ජීවිත ප්‍රශ්න පත්‍රය හැමදෙස්සෙම එකිනෙකාට වෙනස්. ඒ හින්දා කොපි කරන්න යන්න එපා. මොකද ඔබට දීලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි අනික් කෙනාට දීලා තියෙන්නේ. නේද රේණුකා? ඔව්. ඒක තමයි. ඒ දැන් අපි මෙහෙම අහලා බලමුද? දැන් මේ ප්‍රශ්න විවිධාකාර ප්‍රශ්න තියෙනවනේ මහත්. ඉතින් මේ විවිධාකාර ප්‍රශ්න ඇතුළෙදී දැන් මොන විදිහටද මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ? මං හිතන්නේ ඒකට උත්තරේ ගන්නත් හොඳම කෙනා නදීරා කියලා. ඔව් අපි උත්තරේ ගමු නදීරාගෙන්. නමුත් මම හිතනවා මේ අපිට ඒ උත්තරේත් එක්කම තවත් බොහෝ දේවල් අපිත් එක්ක කතා කරන්න තියෙනවා. අපි නදීරත් එක්ක තව බොහෝ දුරට කතා කරමු. මොහන් දැන් මට තියෙනවා තව ප්‍රශ්නයක්. ඔව්. මොකද දන්නවද දැන් මේ විවිධාකාර ප්‍රශ්න අපිට එනවනේ. එතකොට මේ එන විවිධාකාර ප්‍රශ්න දැන් වලට කොහොමද උත්තර හොයාගන්නේ? දැන් සමහර වෙලාවට මම මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන තැනට කවුද කියන එක මං හොයාගන්න ඕනද? කොයි විදිහටද මේ ප්‍රශ්نين ගැලවෙන්නේ? මේක निराකරණය කරගන්නේ කියලා මම හිතන්නේ ඒකටත් හොඳම කෙනා නදීරා. ඉතින් නදීරාගෙන් අහලා බලමු මේ අපි ප්‍රශ්නයක් ආවහම මොන විදිහටද මේ ප්‍රශ්නේ निराකරණය කරගත යුත්තේ නදීරා? ඔව් රේනුකා. ඇත්තටම දැන් අපි ගොඩක් දේවල් කතා කරන්නේ මේ ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද, ප්‍රශ්න අපිට මේ නැතුව ඉන්න පුළුවන්ද, ඔන්න ඔය විදිහට අපි කතා කරා. හැබැයි මම කියුවනේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න අපිට අනිවාර්යයෙන්ම අපිත් එක්කම ප්‍රශ්න තියෙනවා. එතකොට අපි කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? දැන් අපි මනුෂ්‍ය වර්ගයා විදිහට ඉපදුනාට මේ රේණුකා අපිට තියෙන්නේ විවිධ විදිහේ ආකල්ප, විවිධ විදිහේ පෞරුෂයන්. ඒ වගේම අපි හැදී වැඩෙන්නේ විවිධ විදිහේ පරිසරවල. ඉතින් ඒ හින්දා සමහර දේවල් වලට ප්‍රතිචාර දක්වනකොට, සමහර දේවල් එක්ක ගැටෙනකොට අපි ඒවට මේ ඒවයිදි කරන්නේ අපි කළ යුතු දේ නෙමෙයි ගොඩක් වෙලාවට. දැන් අර අපි අහලා තියෙනවනේ, අපි නිකන් අපි මේ ජනවහරි කතා කරනකොට අහලා තිනවා දුක හිතුනමයි තරහ ගියාමයි තීරණ ගන්න එපා කියලා. හැබැයි මේක අපි නිකන් මේ ජනවහරි දකින්න කතාවක් වුණාට රේණුකා මම දකිනවා ඒකේ පොඩි ඇත්තක්, පොඩි සත්‍යතාවයක්. මොකද අපි දුක හිතුනහම සහ තරහ ගියාම අපි ඉන්නේ අපේ සාමාන්‍ය මානසික තත්ත්වයේ නෙමෙයි. එතකොට මේ අපි ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නයක් ආපු ගමනොත් අනිවාර්යෙන් අපිට ඔය හැඟීම් දෙක ඇති වෙනවා. එක්කෝ අපිට දුක හිතෙනවා නැත්නම් අපිට තරහ යනවා. එතකොට මේ ප්‍රශ්න ඇතුළේ ඉඳගෙන මේ හැඟීම් දෙකත් එක්ක, දුක සහ තරහවත් එක්ක අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න අමාරුයි. ඒ හින්දා අපිට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා රේණුකා මේ ප්‍රශ්නෙන් චුට්ටක් එළියට ඇවිල්ලා බලන්න. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම එක කෙන පුද්ගලයෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් එකක එළියෙන් ඉඳන් දකින්න කෙනෙක් අර ප්‍රශ්නෙට ලක් වෙලා තියෙන පුද්ගලයාට වැඩිය වෙනස් විදිහේ උත්තරයක් ඒකට දකින්න පුළුවන්. ඒ හින්දා අපිට පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් ඇති වුණාම චුට්ටක් එළියට ඇවිල්ලා, ඒ ප්‍රශ්නෙන් චුට්ටක් එළියට ඇවිල්ලා බලන්න මේ ප්‍රශ්නෙට විසඳුම ගොඩක් වෙලාවට අපිට හම්බ වෙනවා. අනිත් දේ තමයි රේණුකා,
දැන් අර මම මුලින් ප්‍රශ්න කියන්නේ මොනවද කියලා අඳුන්වලා දෙද්දි කිව්වනේ අපි නොසැලකිල්ල හින්දා අපි වැඩිය හිතන්නේ නැති හින්දා අපි ප්‍රශ්න ඇති කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික අපිට වළක්ව ගන්න පුළුවන් වේනවා. දැන් අපිට බාහිර පරිසරයේ හින්දා ඇති වෙන ප්‍රශ්න අපිට වළක්වන්න බෑ. බාහිර පුද්ගලයෙක්ගෙන් අපිට ඇති වෙන ප්‍රශ්න අපිට වළක්වන්න අමාරුයි. හැබැයි අපේ නොසැලකිල්ල සහ අපි වැඩිය හිතන්නේ නැතුව අපි ඇති කරගන්න ප්‍රශ්න වළක්ව ගන්න අපිට යම් කිසි හැකියාවක් තියෙනවා. ඒ හින්දා තමන් කරන දේ ගැන තමන් හොඳ විශ්වාසයකින් සහ හොඳ අවබෝධයකින් කරනවා නම් ඔන්න ඒ කාණ්ඩයේ ප්‍රශ්න ටික අපිට වළක්ව ගන්න හැකියාව තියෙනවා. ඊළඟ එක තමයි රේණුකා, දැන් අපි අපේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමාජික සමාජිකාවන්ට මේ මනෝ උපදේශනය කියන එක අලුත් අමුතු දෙයක් නෙමෙයි. ඉතින් අපි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒකට මොකද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැත්නම් පුළුවන් මනෝ උපදේශිකාව හම්බ වෙන්න. එතකොට අර තරහව දුකත් එක්ක ප්‍රශ්න දිහා බලන ඔයාට මනෝ උපදේශිකාවගේ සහයෝගය ඇතුව පුළුවන් වෙයි ඒ හැඟීම් දෙක චුට්ටක් පැත්තකින් තියලා සාමාන්‍ය මානසික තත්ත්වයට ඇවිල්ලා මොකද මම දැන් මේ ප්‍රශ්නෙට කරන්න ඕනේ කියන එක ගැන හරියට හිතන්න. එතෙන්දි රේණුකා අපි ගොඩක් වෙලාවට යොමු වෙන දෙයක් තමයි අපි අපේ ප්‍රශ්නේ කියන්නේ කිව යුතු කෙනාට නෙමෙයි. එතනින් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක. දැන් අපි අපේ අතිශය පෞද්ගලික ප්‍රශ්නයක් නම් අපිට තියෙන්නේ ඒක අපි හිතමුකෝ අපි කෙනෙකුට කියනවා කියලා. එතෙන්දී ඒ කෙනා ඒක තව කෙනෙකුට කිව්වොත් ඔන්න ප්‍රශ්න වැඩි වෙනවා. හැබැයි මනෝ උපදේශිකාව හම්බ වෙලා ඒ ප්‍රශ්නේ කියනවා නම් ඇයගෙන් ඔයාට ලැබෙන්නේ හොඳ මාර්ගෝපදේශයක් ඒ ප්‍රශ්නය විසඳ ගන්න. ඉතින් ඒ හින්දා ප්‍රශ්නෙන් එළියට ඇවිල්ලා චුට්ටක් ප්‍රශ්න දිහා බලන්න. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම දෙන්න පුළුවන් හරිම කෙනෙක් එක්ක ඒ ප්‍රශ්නේ කතා කරන්න. එහෙම වුණොත් අනිවාර්යෙන් අපිට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්න ජීවිතයට හොඳ පාඩමක් කරගෙන හොඳ අත්දැකීමක් කරගෙන ජීවිතේ සාර්ථකව සතුටින් සැහැල්ලුවෙන් අරගෙන යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඔව් මොහන්, ඔව් මොකද හිතුනේ? දැන් ඇත්තටම මේ බොහොම වැදගත් තොරතුරු රැසක් ඇයි කිව්වා. නමුත් මට පොඩි ගැටලුවක් තියෙනවා නදීරා. මේ ඔබ කිව්ව බොහෝ කරුණු කාරණා තාමත්ම ප්‍රයෝජනවත්. ඒක මට පුංචි ගැටලුවක් පැන නගුණා. මෙන්න මේ වගේ තැනකදී ඔබ අවසානයේ කිව්වා අපි බොහොම වෙලාවට අපි කියන්න ඕන ප්‍රශ්න හරි පුද්ගලයන්ට නෙමෙයි කියන්නේ. නේද? අපි ඒ සමහර ප්‍රශ්න වැරදි පුද්ගලයන් අතරේ තොරතුරු ලබා දෙන නිසා විශාල ලොකු හානි ජීවිත හානි වලට පවා අපිට ඒවෙන් වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා. මනෝපදේශිකාවක් විදිහට ඔබට මං හිතන්නේ මේ ගැන බොහෝ අත්දැකීම් ඇති. ඒකම කාන්තාවක් විදිහට ගෘහණියක් මවක් බිරිඳක් ඔය ආදී නොඑක් භූමිකා ඔබ ඔබට තියෙනවා ඔබ මේ වටා. එතකොට මේ විදිහදී කාන්තාවක් විදිහට මං ගත්තොත් නදීරා අපි කොහොමද තෝරගන්නේ නිවැරදි පුද්ගලයා කවුද කියලා? කොහොම මම මේ ප්‍රශ්නේ කතා කරන්නේ කායකද කියන එක? තමන්ගේ පෞද්ගලිකත්වය ඉඳක්වන්න පුළුවන් මොන වගේ කෙනෙක්? අපි මේ ප්‍රශ්නෙට මට උත්තරයක් මං හිතන්නේ මේක සුවහසක් දෙනාට තියෙන ප්‍රශ්න. අපි කොහොමද නිවැරදි පුද්ගලයා තෝරගන්නේ? ඔව් මොහන්, ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි මේ අපි ළඟට එන ප්‍රශ්න සහ අපේ මේ සමාජය තුළ තියෙන ප්‍රශ්න අපි බැලුවොත් ඒ ප්‍රශ්න ගොඩක් දේවල් ඇති පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඔය දැන් අපි කතා කරපු මේ අපි ප්‍රශ්න කියන්න ඕන කෙනාට නොකීම සහ කියන්න ඕන නැති කෙනෙකුට කීම හින්දා. දැන් මම මේක පොඩක් උදාහරණකින් පැහැදිලි කරනවා නම් දැන් කෙනෙක්ගේ තියෙනවා අනිත් කවුරුත් දැනගන්න ඕන නැති, ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ගොඩ දෙනෙක් දැනගන්න ඕනේ නැති, හැබැයි පෞද්ගලික අතිශය පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නෙන් ඔළුවට ලොකු බරක් එනවනේ, මානසිකව ඒක වදයක්. ඉතින් එතෙන්දී ඔන්න අපි හිතමු එයා යනවා රැකියාවකට. රැකියාවට ගියාට පස්සේ එයාට එතෙන්දි හම්බ වෙනවා මේ කවදාවත් දැකලා නැහැ කතා කරලත් නැහැ එතෙන්දි හම්බ වෙනවා ඔන්න යාළුවෙක්. ඔන්න ඒ යාළුවත් එක්ක දවසක් දෙකක් ටිකක් අපි යාළුකමක් ඇති කරගත්තට පස්සේ ඔන්න හිතෙනවා මේ දැන් ඒ යාළුවා කවුද, එයාගේ එයා මොන වගේ කෙනෙක්ද, ඒ මොනවත් දන්නේ නැහැ. හැබැයි මේ තමන්ගේ තියෙන ඔක්කොම අර අතිශය පෞද්ගලික ප්‍රශ්න ටික තමන්ට තියෙන ඒ දේවල් ටික ඔක්කොම ඒ යාළුවට කියනවා. හැබැයි යම් තැනකදී ඒ යාළුවා තරහ වුණොත් සමහර විට ඒ යාළුවා අතින්
ඒ හැමදේම කියවෙන්න පුළුවන්. කියනවා වෙන්න පුළුවන් වෙන අයත් එක්ක. ඔන්න එතෙන්දි හැමෝම දැනගන්නවා මේ කෙනාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් ඒ අදාළ මම දැන් ওই කලින් කියපු කෙනාට ප්‍රශ්න දෙකයි. සමන්ගේ අතිශය පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක හැමෝම දැනගෙන තව ප්‍රශ්නයක් එයාට ඇති වෙලා. එතකොට විශේෂයෙන් මොහාන් කාන්තාවක් විදිහට අපි මේ මම අර කියන වගේ අපිට ආත්ම විශ්වාසයක් සහ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ දේවල් දරා ගන්න. කාන්තාවක් නෙමෙයි ඒක හැමෝටම පොදුයි. හැබැයි මම විශ්වාස කරනවා කාන්තාවක් තුල ඒ දේ වැඩියෙන් තියෙන්න ඕනේ කියලා. එතකොට අපි අපේ දෙයක් අපේ අතිශය පෞද්ගලික දෙයක් කෙනෙක්ට කියනකොට අපි අනිවාර්යෙන් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි බලන්න ඕනේ මෙයා මොනතරම් මට විශ්වාසයිද. ඒ වගේම තමයි මෙයා මොනතරම් මෙයාට මොනතරම් උදව්වක් මට කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ හරියට විසඳ ගන්න. එතකොට එතෙන්දී මේ ඔය සුදුසුකම් ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව එදා හම්බ වෙච්ච කෙනෙකුට ජීවිතේ මුකුත්ම ලොකු අත්දැකීම් නැති කෙනෙකුට ඔය ප්‍රශ්නේ කියන එකෙන් වෙන්නේ ප්‍රශ්න විසඳන එක නෙමෙයි මොහාන්, ප්‍රශ්නේ වැඩි වෙන එක සහ ප්‍රශ්නේ වෙනස් පැත්තකට යන එක. ඒ හින්දා තමයි අපි කියන්නේ අපේ ආයතනයේ සමාජිකාවන්ට ප්‍රශ්නයක් තියෙන වෙලාවක මනෝපදේශිකාව හම්බ වෙන්න කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඉන්න පුළුවන් තමන්ගේ පවුලේ කෙනෙක් ඉන්න පුළුවන්. අර තමන්ට ගොඩක් සමීප, අපි හිතමු ටිකක් වැඩිමයි, හැබැයි ගොඩක් සමීපයි, තමන් කියන දේ තේරුම් ගන්නවා, තමන්ගේ තැනට ඇවිල්ලා ප්‍රශ්න දිහා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙකුට ප්‍රශ්න කියන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න කියද්දී ඔන්න ඔය ටික අපි හිතුවේ නැතොත් කාන්තාවක් විදිහට වගේම පිරිමි පාර්ශවයේ කෙනෙකුත් විදිහට අපිට අර ප්‍රශ්න එක ප්‍රශ්නේ ප්‍රශ්න වැලක් බවට පත්වෙන එක තමයි මොහාන් වෙන්නේ. ඒ හින්දා ප්‍රශ්න කියද්දී ප්‍රශ්නයක් අපි කියන්න ඕන කෙනා ඒ විදිහට අඳුන ගන්න අපිට පුළුවන්. ඔව්, මම හිතන්නේ ඉතාමත්ම මේ හොඳ උත්තරයක්. ඒ වගේම පැහැදිලි ඔබ කිව්ව හැම දෙයක්ම නිවැරදි පුදුලා සොයා ගන්න ආකාරය මම හිතන්නේ ඉතාමත්ම ප්‍රයෝජනවත්. අපි සියලුම දෙනාට නේද රේණුකා? ඔව්, මේ ප්‍රශ්නයක් අපි හැම දෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න හිතේ තුල තියන් ඉන්න බෑ. හැමුණොත් අපේ මේ හිත ඊට වැඩිය ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා හිත තුවාල වීම තුළ. ඒ නිසා ප්‍රශ්නයක් තව කෙනෙක්ට තව කීමේ තමයි මේ හරියන්නේ. හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්න කියන්නට ඕනේ. ගෙයි ගිනි පිටට දෙන්නත් එපා, පිට ගිනි ගෙදරට ගේන්නත් එපා කිව්ව දේවල් තියෙනවා අපේ ජන ව්‍යවහාරේ. ඉතින් මේ දේවලුත් එක්ක තමයි අද දවසේ අපි මේ ප්‍රශ්න කියන එක ගැන නදීරත් එක්ක කතා කරමු. මම හිතන ඉතාමත්ම සාර්ථක කතාබහක්. ඔව්, නදීරට අපි සමුදෙමු. එහෙමනම් නදීර ආයි දවසක මේ අපේ මැදිරියට එන්න, මේ සෞඛ්‍ය ආරක්ෂිතව දැනට අපි මේ කටයුත්ත කරාට අනාගතයේ දවසක එන්න අපිත් එක්ක මේ රසවත් ඉංග්‍රිතේ එකක් බොන්නට. ඔව්, ඒ අපිත් එක්ක ඒ අපිත් එක්ක සම්බන්ධ වුණේ නදීර ප්‍රශංසනී උපදේශිකා බ්‍රැන්ඩික්ස් පතුපිටවල ආයතනයේ. දැන් මෙහිමයිනි මහත්, දැන් මේ ඇත්තටම නදීර කියලා දුන්න විදියට ප්‍රශ්න නැතුවත් ඉන්න බැහැ නේද නිකන්? ඔව්, ප්‍රශ්න තියෙනවා. එක මිනිස්සෙක් එක්තරා ශාස්ත්‍රෝලයක ළඟට ආවා. මේ යාට ප්‍රශ්න වැඩි. අනේ මට ජීවිතේ හැම තිස්සෙම ප්‍රශ්න, මොකද්ද කරන්න කියලා. මේ ශාස්ත්‍රෝලය කිව්ව එක දෙයයි, මම ළඟ ඔටුව 100ක් ඉන්නවා, මට පුළුවන් නම් අද රැයට මේ ඔටුව ටිකව බිම වාරි කරවන්න. ඔබ දන්නවනේ නේද ඔටුව ඉන්නේ හිටගෙනනේ. ඉතින් දෙන්න උත්තරේ තමයි මේ ඔටුව 100 බිම වාරි කරන්න මං හෙට උදේට ඔයාට ඔයාගේ ප්‍රශ්න ටික නැති කරලා දෙනවා. ඒ මනුස්සය බොහොම සන්තෝෂෙන් කිව්වා, අයියෝ සුළු දෙයක් නේ මං වැඩේ කරන්න, පොඩි වෙලා මං ටග් ගාල කරන්නම් කියලා. ඔන්න පටන් ගත්ත ඔලුව ටික බිම වාරි කරන්න. ඔන්න ඔටුව 100නේ. ඉතින් ටක්ටක් ගාලා පළවෙනි දෙන්න තුන්දෙනා ටක්ටක් ගාලා ඔය කකුල් වලට මේව කරලා තද කරයින් පස්සේ මේ බිම වාඩි වුණා. හරිද? ඊට පස්සේ යන ඔටුව ටිකක් පොඩි වෙහෙසක් දරන්න එනවා. වාඩි වෙන්නෙම නැහැ පිට උඩ නැගලා දඟලලා. මේ අතරේ මේ ගොල්ලන්ව වාඩි කරනකොට ඉස්සෙල්ලා වාඩි කරපු උන් ටික නැගිටිනවා. උන්ව වාඩි කරනකොට අපෝ තව ටිකක් වැඩි කරනවා, නැගිටිනවා. මේ විදිහට රෑ තිස්සේ මේ මිනිස්සයා එක කට්ටියක් වාඩි කරනකොට අනිත් උන් නැගිටිනවා. මේ නැගිටින එක වාඩි කරනකොට තව එකෙක් එහා පැත්තක නැගිටිනවා. මේ විදිහට මුළු රෑ පුරාම මේ ඔටුව වාඩි කරවන්නට වෙහිසුණා විතරයි. නමුත් මං හිතන්නේ ඔටුව 100 දෙනා නම් වාඩි වුණේම වෙලාවක් තිබුණේ නැහැ. මේ කට්ටියක් වාඩිනවා, කට්ටියක් නැගිටිනවා. පහුවෙන්ද උදේ අර ශාස්ත්‍රවරයා කොහොමද වැඩේ කරාද? අනේ මේ මට නම් බෑ, මං යනවා ගෙදරට. ඇයියේ
නෑ කොහෙද මේ කට්ටියක් වාඩි කරන අර්ථන කට්ටිය නැකිනවා මේ යා වාඩි කරන අරය නැකිනවා අන්න මේ විදිහට තමයි ජීවිතේ ප්‍රශ්න එක ප්‍රශ්නයක් නැති කරනකොට තව ප්‍රශ්න 10ක් විතර නැකිනවා ඒ ප්‍රශ්න 10 මේ අපි වාඩි කරනකොට සමතේකටපත් කරනකොට තව ප්‍රශ්න 20ක් විතර නැකිනවා මිනිස්සු ඒකට ජීවිතේදී ප්‍රශ්න වැදගත් අවශ්‍ය කරනවා ඒ නිසා තමයි අර මොනාද ඒ ලෝලු జాතියද නේ වැටකොළු වලට ගල් ගෙඩියක් ගැට ගහන්නේ නේද පොඩක් දික් වෙන්න කියලා ඔව් ඒ හින්දා පුංචි පීඩනයක් ජීවිතයට අවශ්‍ය වෙනවා අන්න ඒක තමයි මම අපේ දවසේ නදීලා කිව්වෙත් ප්‍රශ්න නැති මිනිස්සු නැහැ කියලා ඔව් ප්‍රශ්නේ තමයි මොහන් අරි ජීවිතේ මුවහත් කරන්නේ නේද මේ වගේ දෙයක් આવොත් කොයි විදියටද මුණ දෙන්න ඕනේ ප්‍රශ්න වල තමයි අපිට අත්දැකීම් ලබා දෙන්නේ ඒ අත්දැකීම් තමයි අපේ ජීවිතයට අවශ්‍ය කරන පන්නරේ අපේ ජීවිතයේදී ගමන් කරන්න ඕන මාවත පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්නේ නේද ඒ නිසා අත්දැකීම් අවශ්‍ය වෙන නම් ප්‍රශ්න වලට මුහුණ පාන්නට වෙනවා මට තියෙන ප්‍රශ්න විතරයි මේ ප්‍රශ්න ගොඩේ මං ගිරින මේද මිනිස්සුන්ට නැති ප්‍රශ්න මට තියෙන්නේ එහෙම කියලා ජීවිතේම ප්‍රශ්නයක් කරගන්න එපා හැබැයි නදීර කිව් එක දෙයක් තියෙනවා ඔව් ප්‍රශ්න කියන්න ගැලපෙන අයට තමන්ගේ පෞද්ගලිකත්වය එළිදැකිය හැකි කෙනෙක් ළඟ විතරක් තමන්ගේ ප්‍රශ්න තමන්ගේ පෞද්ගලිකත්වය ගැන තමන්ගේ ආරක්ෂාව ගැන හොඳාකාරම හිතලා මතලා බලලා එක සැරයක් දෙසරයක් තුන් සැරයක් විතර හිතලා මේ ප්‍රශ්න මේ තුන්වන පාර්ශවයට දැනගන්න පළවෙනි එක දෙවෙනි එක තමයි නදීර කිව්වා ප්‍රශ්න දිහා වෙනම කෝණකින් බලන්න ග්‍රාමයෙන් පිටට එන්න ඔබ ප්‍රශ්න දිහා බලබ ඔබගේ අල්ලපු ගෙදර මිනිස්සයාගේ ප්‍රශ්නේ ඔබට උත්තර දෙන්න පුළුවන් නම් ඔබගේ ප්‍රශ්නෙටත් ඔබ අල්ලපු ගෙදර මිනිස්සයා වගේ හිතලා උත්තරයක් දෙන්න නේද ඔබගේ ප්‍රශ්නෙට ග්‍රාමයෙන් පිටට පැමිණලා උත්තර හොයන්න ඒ වගේම තව එකක් මේ නදීර කිව්වා ජීවන ගමන් අපේ ජීවිතේ අපි හැම කෙනාටම හම්බෙලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ එකිනෙකට වෙනස්. රේණුකාට හම්බෙලා තියෙන ප්‍රශ්න පත්‍රේ නෙමෙයි මට හම්බෙලා තියෙන්නේ. ඒ ඉඳ කොපි කරන්න යන්න එපා. උත්තර වෙනස්. ප්‍රශ්න වෙනස්. ඒ නිසා කවදාකවත් වෙන කෙනෙක්ගේ ජීවිතේට අදාළ වෙච්ච ඒ ප්‍රශ්නයට උත්තරේ මට හදාලා වෙන්නේ නැහැ. මට තියෙන මේ ප්‍රශ්නයක්. ඒ නිසා මෙන්න මේ කරුණු කාරණා තුන හොඳින් ග්‍රහණය කරගන්න. අද දවසේ ඉංගෘතයේ මම හිතන්නේ වැදගත්ම කරුණු තුන තමයි මේ තුන. ඒ කරුණු තුන ඔස්සේ ඔබේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. අපි ඔබට මතක් කරන ගමන් අද දවසේ ඉංගෘතයෙන් අපි සමු ගන්නවා. අපි කිහිල්ලෙන්න ජය වේවා.